দেখতে আইবোয়ান হ্যামোটম আইবোয়ান স্যার, আরে আদে আইবোয়ান স্যার, আইবোয়ান স্যার, আর সিগনাল পাড়মাক তামাই মুলিম আপি করান্নে। দেন ওয়ালট সিংহল ব্যাকরণ পাঠম পটং আরগেন তিয়েন্নে নেদ। দেন গিয়ে সাতিয়ে প্রাণবাচি নেবেই আপি অপ্রাণবাচি বাক্যল এন বিদ্য ইগেন গত্তা। আদ আপি করান্নে প্রাণবাচি বাক্য এন বিদ্য ইগেন গান্নে। নেদ দেওয়ার গিয়ে সাতিয়ে মতক এতি অপ্রাণবাচি একবচন উনাত বহুবচন উনাত নামপদয় একবচন উনাত বহুবচন উনাত বর্তমান কালে দি আপি ক্রিয়াপদয় তাবান্নে ইয়ান্নেন অবসান করলা। নেদ ইয়ান্নেন অবসান করলা এক আপি গিয়ে সাথে ইগেনগেন তিয়েনি। হোদাই দেন আপি বালমু মে অপ্রাণবাচি নেবে। দেন আদ আপি বালমু প্রাণবাচি একেনে পান তিয়েন নামপদয়াক নাম পদয়াক দত্তোত এহেম উক্ত পদে বিদিয়েট ঔ মোকদ বেন্নে পান তিবেন একবচন নাম পদয়াক দত্তোত মোকদ বেন্নে বহুবচন নাম পদয়াক দত্তোত মোকদ বেন্নে ক্রিয়া পদয়েট নেদ ক্রিয়া পদয়েনে বেনাস বেন্নে। হোদাই হারি মাম ওয়াট মতক কিরিমাক করান্নাম মেকাত মতক এতি ওয়ালট। দেন আপি কিয়েমু প্রাণবাচীনে নেদ গোবিয়া কুমুর কোটাই নেদ একবচনে দি ইয়ানিং অবসান করান্ন ওন। গোবিয়ো গোবিয়ো কুমুর কোটাই 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 বর্তমান কালে নেদ পুতে বর্তমান কালে দি আর মে আপি কেতু ওয় এব গান্নাই অতীত কালে নি রাইট। আপনি মে কথা করেন বর্তমান কাল রাইট। আপনি মাতৃকাও লিয়াগে না মেকে পড়ি বেড়া করার পাশে ওয়ার তেরেবি নিকাম আমরা এখানে আপনি মাতৃকাও লিয়াগানিম প্রাণ বর্তমান কাল প্রাণবাচী বাক্য লিয়াম। বর্তমান কাল প্রাণবাচি বাক্যলিয়ম ছেদটিক অলিয়ানতি ওয়ালে এক আপি টুকটাক লিয়াগিনিন আপি ওহারি হারি এক পাসে করম ছেদটিক বর্তমান কাল প্রাণবাচি বাক্যলিয়ম প্রাণবাচি পান তিবেনেওয়া සාලිම කරන්න නැද්ද? නෑ අද අසාලිම නැහැ. හොඳයි මම වාක්‍ය කීපයක් බෝඩ් එකේ ලියනවා. හොඳද? ඔයාලා කියවන්න. ඔයාලා ලියන්න යන්න එපා. ඔයාලා මේ වාක්‍ය කියවන්න. තේරුණාද? මේ වාක්‍ය වල කියවන්න. හරිද? ඔව්. ආස. කටයේ. තේලිය ගන්නවද? ඔයාලා කියවන්න විතරයි. හරි. ඒ හැම වාක්‍යයක්ම කියවන්න. ඔව් මේක පොඩි කෙනෙක් නේද කියලා කියනවා.
වෙනස්කම් බලන්න කියලා විතරක් වැඩක් නැහැ වෙනස්කම් බලන්න ඕන කියවයි හොඳයි පුතේ මෙන්න වාක්‍ය හතරක් තියෙනවා නේද ඔක්කොම වර්තමාන කාලේ ලියලා තියෙන්නේ ඒක ඔයාලට පැහැදිලිනේ ඔක්කොම ලියලා තියෙන වර්තමාන කාලේ හරිනේ හැබැයි මෙතන සමහර විට නේද අපි නාම පදේ විදිහට අරගෙන තියෙන්නේ පණ තිබෙන නාම පද ප්‍රාණවාචි බලන්න ගෝවියෝ ප්‍රාණවාචීනේ අක්කා නේද ප්‍රාණවාචීනේ මාලි ප්‍රාණවාචි නේද හංසයෝ ප්‍රාණවාචි හැබැයි පොඩි වෙනසක් තියෙනවා සමහර නාමපද එක වචනයි සමහර ඒවා බහුවචනයි නේද ඒ වෙනස ඔයාලා දැක්කද ගෝවියෝ කියනකොට ගොඩක් ඉන්න නිසා බහුවචනයි නේද අක්කා එක්කෙනයි නේ මාලි එක වචනයි නේද හංසයෝ ඔව් ගොඩක් ඉන්න එනම් බහුවචනයි බහුවචන ඒවයිදි ක්‍රියාපදය වෙනස් වෙන විදියයි ඒකවචන නාමපදයක් වෙනකොට ක්‍රියාපදය අවසන් වෙන විදියයි ඔයාලා තුට්ටක් කල්පනා කරලා හොඳට බලන්නකො කියවන ගම හොඳයි නැවත වාක්‍ය හතර කියවනකොට ඒක තේරෙයි කියවන්න එහෙනම් හොඳයි කියුවද හරි එහෙනම් දැන් මම ඔයාලට වගුවක් දෙනවා මේ වගුවේ දෙපැත්තක් තියෙනවා එක පැත්තක් ඒකවචන වාක්‍ය අනිත් පැත්ත බහුවචන වාක්‍ය එතකොට මේ වාක්‍ය හතර ඒ වගුවේ පුරවන්න ඕනේ මේ වාක්‍ය හතර දාලා හොඳේ රයිට් මෙන්න වගුව හරි මුලින්ම වගුව එද ගන්නකො පුළුවන් ද වගුවක් ඇඳගන්න පුළුවන් ස ආහා මම පෙන්නන්නම් සමහර විට පොතේ අනිත් පැත්ත හරවලා ඕනනම් අඳින්නම් පුළුවන් ඉත මදි කියලා හිතෙනවනම් එහෙම නැත්නම් ඔය පැත්තටම ඇඳවත් කමක් නැහැ හැබැයි කැත කරගන්න එපා මේ වගුව ඇතුලේ හැම වාක්‍යයක්ම ලියන්න පුළුවන් වෙනවා ඕ මෙන්න වගුව හරි මාත් ලියන්න තියෙන්නේ ඕ අර ඔය වාක්‍ය ටික ඔක ඇතුලේ ලියන්න ඕන එකක් එනවා එක වචන පැත්තට අනිත් දෙක එනවා බහුවචන පැත්තට එතකොට පොත අනිත් පැත්ත හරවලා වුණා නේද වගු ඇඳට කමක් නැහැ පාට පැන්සල් වලින් වගු අඳින්න සර් බෝඩ් එකේ තියෙන ඒවා දව කියන්න ඕන ඔව් බෝඩ් එකේ තියෙන ඒවා තමයි කියන්න ඕන බෝඩ් එකේ තියෙන ඒවා තමයි කියන්න ඕන මේ පැත්තට ඒ ටික ලියා ගන්න ඕනද නෑ 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 කෙලින්ම වගු ඇතුළෙම ලියන්න बोर्ड के बाला वागू ऐसे लिया अ बोर्ड के टा प्यान ना मुझे पाला ने वाले आने पुरान बोर्ड के लिए तेर बोर्ड के टे आने बैनी अ पुरवा याने पुरवा
सर सर आओ आओ पुते सर बोर्ड के तीन वाक्य वेनवा लियान्न ओनद बोर्ड के तीन वाक्य देखा एक वचन पैत्र दान्न अनित देख बहुवचन पैत्र देखा एक वचन आई ने अनित देख बहुवचन आई ने मां एक लियान्न मे विदिहट बलन्न को हरि मां एक लियान्न දැන් බෝඩ් එකේ තියෙන පළවෙනි වාක්‍ය ගොවියෝ කුඹුරු කොටති ගොවියෝ කියනකොට බහුවචනයිනේ පුතේ නේද එහෙනම් අපි ඒක ලියන්න වෙන්නේ මොන පැත්තේද බහුවචන පැත්තේ තමයි ඔව් බහුවචන පැත්තේ අපට ඒක ලියන්න වෙන්නේ බහුවචන පැත්තේ නේද මොකද ඒක ගොවියෝ කියනකොට බහුවචන නිසා ත හංසයෝ විලේ පීනතිද තියෙන්නේ ඔව් 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 සර් සර්ගේ පුටුවට වැහිලා ආහා देवनी एक दिए अक्का पोता किया वाई अक्का किया ने कोटे ओ एक वचन आई ने इन्हां आप ये कर लिया ने एक वचन पैट अनावती में तीत दिया ने අක්කා පොතක් කියවයි ලියලා ඉවරයි සර් ඔව් වගුව වහන්න එපා නෑ සර් ඔව් වහන්න එපා මම තව වාක්‍ය දෙකක් දෙනවා හා සර් අර දැන් ඔයාලට වෙනස තේරෙනවනේ පුතේ දැන් ගන්න පාට පැන්සලක් අරගෙන ඔන්න දැන් ඔයාලට ඉරියඳින්න පුළුවන් නේද මෙතන කියවයි යන්නෙන් අවසන් කරනවා මෙතන කොටති තියන්නෙන් අවසන් කරනවා බහුවචන වෙනකොට තියන්නෙන් අවසන් කරනවා ක්‍රියාපදය ඔව් ඒකවචනදී යන්නෙන් අවසන් කරනවා ඔන්න දැන් වෙනස තේරුණානේ නේද ඔව් අපි ගිය සතියේ ඉගෙන ගත්ත ප්‍රාණවාචී අප්‍රාණවාචී වාක්‍ය ලියනකොට ක්‍රියාපදේ යන්නෙන් අවසන් කරා ඒකවචන වුණත් යන්නෙන් බහුවචන වුණත් යන්නේ හැබැයි මෙතෙන්දී බහුවචන වුණොත් කියන්නේ නවසන් කරන්නේ නේද කියන්නේ නවසන් කරන්නේ ඔන්න වෙනස් තමක් නේ හොඳයි වගෝ පිරෙව්වනේ right මම තව වාක්‍ය දෙකක් කියනවා ඔයාලට ලියන්නේ කියනවා ඔයාලා අදාළ තීරුවට
ඒ වාක්‍ය දෙක යොමු කරන්න ඕන හොඳේ යොමු කරන්න කියන්නේ ලියන්න right මෙන්න පළවෙනි වාක්‍ය මල්ලි සෙල්ලම් කරයි මල්ලි සෙල්ලම් කරයි ඒක ලියලා තියෙන්නේ සර් ගුරුවරු පාඩම් උගන්වති ගුරුවරු පාඩම් උගන්වති රයි කියන්නකෝ රයි කියන්නකෝ පාඩම් උගන්වති ගුරුවරු පාඩම් උගන්වති ඕ මොන පැත්තර දෙන්නේ बाहुवचन गुरुवरु पाडाम उगन्वति बोट के लिए अन्य मम सर हायवेनि वाक्य कियन्नको आवन में हायवेनि वाक्य पाडाम उगन्वति द ओ उगन्वति කූඹියා කෑම රැගෙන යයි කූඹියා කෑම රැගෙන යයි මොකක්ද ඒක කූඹියා කූඹියා කෑම රැගෙන යයි කූඹියා කෑම රැගෙන යයි මොන පැත්තර දෙන්නේ ඒක වචන පැත්තට වචන පැත්තට හරි very good ඒක වචන හරි දැන් ඔන්න ඔයාලට තියෙනවා පොඩි වැඩක් කරන්න ඒක වචන තීරුව නැවත වතාවක් කියවන්න බහුවචන තීරුවක් නැවත වතාවක් කියවන්න දෙපැත්තේ තිබෙන වෙනස්කම් දෙක හොඳට ඔළුවට ගන්න ඕන හොබේ හරි ඔන්න කියවන්න විනාඩියක් දෙන්නම් ටක්කල දැන් වාක්‍ය තුන තුන තියෙනවනේ. හරි. වම්ුවත් එතනින් වහන්න හොඳේ. ඉරක් ඇඳලා. හරි. දැන් ඉතින් ඔයාලා අර ලියපු ඡේද තුනට නේද ඡේද තුනට එන්න ඕන දැන්. ඔයාල ඡේද තුනක් ලියුවනේ. ආන්නේ ඡේද තුනක්. හොඳයි සමහරු අය ලියලා නැතුව ඇති කියලා මම හිතනවා. හැමෝම ලියන්නේ නැති කියලා මම හිතනවා සමහරු දෙතුන් දෙනෙක් ලියන්නේ නැතුව ඇති. ආ හරි කමක් නැහැ ලියුවත්. හොඳයි ලියලා නම් ගොඩක් හොඳයි. දැන් මම මේ පෙන්නනකොට ඔව් මම කරන වැඩේ ඔයාලා මේ ඉරියන්දින එක ඔයාලට කරගන්න පුළුවන් දැන් හොඳේ ලියපු අයට ලියපු නැති අය ඉරිය පස්සේ ලියලා ඒක ඒ ටික ඒ විදිහට කරන්න හොඳේ හොඳයි අපි බලමු නේද ඡේද තුන හරි පුතේ හොඳයි හොඳයි පහේ ලිපෙන්න ගලක් තින්නවා හායි අපි ඡේද තුනට යමු ආ මේ දියේ පළවෙනි ඡේදේ මගේ ගුරු තුමි නේද ඔව් මෙන්න තියෙන පළමු ඡේදය හරි දැන් මේක ඔයාලා ටිකක් කියවන්න බලන්න
මගේ ගුරුතුමියගේ නම නිසංසලා කුමාරිය ඈ හරිම කරුණාවන්තයි ගුරුතුමී සෑම දිනකම උසරියකින් සැරසී පාසලට එයි ඈ අපට ලස්සන කවි කතන්දර කියා දෙයි ගුරුතුමී අපට හොඳින් උගන්වයි මම ඈට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි මගේ ගුරුතුමියනේ නේද ඔ මෙතන කියන්නේ කවුරු ගැනද මගේ ගුරුතුමිය නැත්තම් ගුරුතුමිය ගැන ගුරුතුමිය කියන වචනය කොටු කරගන්න පාඩ පැන්සලකින් ගුරුතුමිය සර් ලියන්න වෙන ඕනේ ඕක නෑ නෑ ලියන්න යන්න එපා දැන් ලියපු නැති අය බලාගෙන ඉන්න කරන වැඩේ පස්සේ වීඩියෝ එක බලලා කරගන්න සර් ගොවියෝ කොටු කරන්නේ නැද්ද ආ ඒ යන්න කොටු කරන්නේ නැද්ද නෑ නෑ ඕනේ ඕනේ ඔව් ගුරුතුමිය ගුරුතුමිය පුතේ ගුරුතුමිය කියනකොට ප්‍රාණවාචී බව ඔයාලා දන්නවනේ නේද පණ තියනවා ඒක වචන බවක් දන්නවනේ නේ හැබැයි පොඩි වෙනසක් තියනවා ස්ත්‍රී ලිංගයි ස්ත්‍රී ලිංග ගුරුතුමිය නේද ස්ත්‍රී ලිංගයි කොහොම වුණත් ගුරුතුමිය කියන එක වෙනුවට මෙන්න වචනයක් දාලා තියනවා ඔයාලා යටින් ඉරක් යන ගන්න ඈ දැන් ඡේදයක් ලියනකොට ගුරුතුමිය ගැන නිතරම මේ මෙහෙම තිබුණනම් බලන්න කොච්චර කැතද කියලා මේ බාර මම කියවන විදිය මගේ ගුරුතුමියගේ නම නිසංසලා කුමාරිය මගේ ගුරුතුමිය හරිම කරුණාවන්තයි ගුරුතුමී සෑම දිනක මොසරියෙන් සැරසී පාසලටයි මගේ ගුරුතුමිය අපට ලස්සන කවි කතන්දර කියා දෙයි ගුරුතුමිය අපට හොඳින් උගන්වයි මම මගේ ගුරුතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි එතකොට අර ගුරුතුමිය 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 කියලා නිතරම නේද කියවන කොට නැත්නම් ලියන කොට මේ වාක්‍ය කැතයි පුතේ අන්න ඒ නිසා තමයි ගුරුතුමිය කියන එක වෙනුවට තනි වචනයක් යොදාගෙන තියෙනවා මොකද්ද ඈ නේද මෙතන ඈ කියලා කියන්නේ ගුරුතුමිය ඕ මෙතන තව වචනයක් තියෙනවා ඇය ඒක යටිනුත් ඉරක් ඇඳගත් ඇය ඇයට ඇයට නේද ඇයට කියන්නේ ගුරුතුමියට දැක්කද හරි එවැනි වාක්‍යවලත් හොඳට බලන්න වෙන පාඩම් ගන්න දැන් ඕ මේ ප්‍රාණවාචී ස්ත්‍රීලිංග පද නේද ඒකවචන ස්ත්‍රීලිංග පදවලදී ක්‍රියාපදයේ අවසන් කරන්නේ යන්නේ ඕ වෙන පාඩක් අරගෙන යන්න තියෙන තැනින් ඉගෙන ගමු එයි කියා දෙයි අවසන් කරන්නේ ගුරුතුමී කියනකොට පැහැදිලිද ඔයාලට රයිට් ඉරියන්දට පස්සේ ඒක පැහැදිලි වෙනවනේ හොඳයි නැවත අපි කියවල බලමු සර් කියවන එක අහගෙන ඉන්න මගේ ගුරුතුමියගේ නම නිසංසලා කුමාරිය ඈ හරිම කරුණාවන්තයි ගුරුතුමී සෑම දිනකම ඔසරියකින් සැරසී පාසලට එයි ඈ අපට ලස්සන කවි කතන්දර කියා දෙයි ගුරුතුමී අපට හොඳින් උගන්වයි මම ඈට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි මෙතන පුතේ මේ නියන්නේ අවසන් වෙලා තියෙන්නේ මොන හේතුවක් නිසාද මෙතන මම වලින් පටන් ගන්නු නිසා නේද ඔව් එතන වෙනස් හොඳේ ඒ වාක්‍ය වෙනස් මම මේ ඒ වාක්‍ය අර අනිත් වාක්‍ය ටික බලන්න පැහැදිලිද හොඳයි ඔයාල ඒ වැඩේ කරගන්නද කියලා මම හිතනවා හරි දැන් අපි ඔන්න කාරණා දෙකක් ඉගෙන ගත්තා අද පාඩමේදී නේද අද පාඩමේදී කියන්නේ දැන් මේ වෙනකොට ඔයාලා කරුණු දෙකක් ඉගෙනගෙන තියෙනවා නේද එකක් තමයි ප්‍රාණවාචී බහුවචන වලදී ක්‍රියාපදය
තියන්නේ අවසන් කරනවා. ඒක වචනවල තියන්නේ අවසන් කරනවා. ස්ත්‍රීලිංග වුණා නේද? වර්තමාන කාලයේදී තියන්නේ අවසන් කරනවා. ඒ වගේම තව දෙයක් ඉගෙන ගත්තා. ස්ත්‍රීලිංග නම් වලට ඈ සහ ඇය කියන වචනය යොදා ගන්න පුළුවන්. බව නේ? දිගටම දැන් අපි තම අම්මා කියලා ලියනවා කියලා වල. අම්මා විවේකයෙන් සිටි. අම්මා අපට කතන්දර කියා දෙයි. අම්මා රසවත් කෑමක් සාදයි. දැන් ඒක කොහොමද අපි ඇය දාලා ලියන්නේ? පළවෙනි වාක්‍යෙටම ඇය දාන්න බෑ. පැහැදිලිද? පළවෙනි එකට අපි අම්මා කියලා ලියන්න ඕන. දෙවෙනි තුන්වෙනි වාක්‍යවල තමයි ඇ ඇය දාන්න වෙන්නේ. එතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන් නේ? අම්මා විවේකයෙන් සිටි. ඈ අපට කතන්දර කියා දෙයි. ඇය රසවත් කෑමක් සාදයි. හොඳයි නේද එහෙම ලියන එක? ඔව්. එතකොට පුතේ ලස්සන වෙනවා. අර වාක්‍ය ලස්සනයි රසවත් නේ? කියවන්න ආස හිතෙනවා. හොඳයි. අපි එහෙනම් ඒ වගේ එකක් ලියමු. මේ මාතෘකාවත් ලියලා ඒ වගේ එකක් ලියාගන්න. හරි මෙහෙම ලියමු අපි. ඈ යෙදෙන වාක්‍ය. ඈ ඇය යෙදෙන වාක්‍ය. उदाहरणय अम्मा विवेकयेन सिटी अम्मा वेनोट ऐदा नेद ඈ අපට කතන්දර කියා දෙයි. ඇය ඇය රසවත් කෑම සාදයි. ඇය රසවත් කෑම සාදයි. තේරව ලියා ගන්නද? ඔව් පුතේ ලියා ගන්න ඕන. नांगी सेल्लाम कराई
ඈ සින්දු කියමින් දුවයි නේද අර දැන් මේ මෙතන එක සිද්ධියක් තියෙන්නේ පුතේ මේ බලන්න ඔයාලට තේරෙනවද අම්මා විවේකයෙන් ඉන්නකොට කරන දේවල් දෙකක් තමයි මේ තියෙන්නේ දැන් අතනත් අර නංගි සෙල්ලම් කරනකොට කරන දේවල් ටිකක් වෙන්න ඕන පැහැදිලිද වෙන 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 ඒවා ගන්න බෑ හනේ හරි මට මම කියන දේ ඔයාලට තේරෙනවද හරි ඔන්න මම එකක් දැන් මේ එක උදාහරණයක් ඔන්න මම තව උදාහරණයක් නිකන් කියනවා අහගෙන ඉන්න නංගි සෙල්ලම් කරයි ඈ සින්දු කියමින් දුවයි ඈ බිම වැටි අඬයි නේද අන්න ඒ වගේ එතකොට ඔයාලටත් ඒ වගේ වාක්‍ය තුනක් හදා ගන්න පුළුවන් ඈ ගන්න එකකට අනිත් එකට ඇය ගන්න නේ ඇය බිමට බිම වැටි අඬයි සර් දැන් හදන්නද ඔව් දැන් එකක් හදලා මට පෙන්වන්න බල එකක්ද සර් ඔව් එකක් කියන්නේ මේ වාක්‍ය තුනක් වෙන්න ඕන හොඳේ එකක් කොටු කරන්න මේ වගේ වාක්‍ය තුනක් මේ විදිහට කොටු කර ගන්න ඕනක් කෙනෙකුට අක්කා ගන්න පුළුවන් ගුරුතුමී ගන්න පුළුවන් නේ ආ ගුරුතුමී දැන් කේද තීරණ නිසා එක ගන්න එපා වෙන එකක් ගනිමු ආචි ගන්න පුළුවන් නේද ස්ත්‍රීලිංගේ ප්‍රාණවාචී ස්ත්‍රීලිංග ඒක වචන නාම පදයක් ගන්න ඕ නැන්දා පුංචි අම්මා ඔ පුංචි කියලා ලියන්න එපා මේ අපි නිකන් කියනකොට අපි කියන්නේ පුංචි අම්මා කියලා හරි ඉක්මනට හදලා පෙන්නමු විනාඩි දෙකයි දෙන්නේ सर लिए दिवराई आप इन्नान बलन होया आप सीतुली के बालों सर लिए दिवराई හොඳයි නැති මෙතික නම් මට පේන්නේ නැහැ තීරණේ තියෙන්නේ. ඔව් සර්. හරි තා කවුද ඉවර? ජමිදු. ජමිදු. හරි. ජමිදුගේ පේන්නම්. सर दसिरा पेन्ना दे ओ पेन्ना सर कविशन एक मिन्ना हर कविशन बैर बाल माँ भी उन्दाय आर नेतुली हंसा और नेतुली तिका बाल आ होन्दाय ऐ सिंधु वहाँ ये पासल ले होन्दाय होन्दाय हर ये हमारे फोटो का क्यों आने लग गया ला आ दसिरा ये आगे बाल मिलने मत मेरा मन नहीं था हाँ होता है कुत्ते